වෙල්කම් ටු අපිට සාගරයේ තිය ප්ලාස්ටික් වලින් 99%ක් අතුරු දාන් කියලා ඔයගොල්ලෝ දන්නවද සෑම වසරකදීම අපි විසින් සාගරයට උදාහරණ ප්ලාස්ටික් අපරම ප්‍රමාණය ටොන් මිලියන 8කට අධික වෙනවා එම සුවිශාල කසල ප්‍රමාණය සාගරය තුල දිගින් දිගටම ගොඩ ගැහුනාම පැසිෆික් කසල පැලඳම රට වඩා ලොකු වෙන්න පුළුවන් කියලා තමයි විද්‍යාඥයෝ පවසන්නේ එහෙත් නව පරීක්ෂණයන්ට අනුව මේ ප්ලාස්ටික් අපරාවය වලින් 99%කට වඩා වැඩි ප්‍රමාණයක් අතුරු දාන් වෙලා තියෙනවා කියලා තමයි The Guardians පුවස් පද වර්තා කරන්නේ. ඇති කාලේ අධ්‍යයනය කිහිපයකින් පෙන්නු කර තියෙන දෙයක් තමයි මේ ප්ලාස්ටික් වලින් වැඩි ප්‍රමාණයක් රතු කකුළුවන් වැනි සමුද්‍ර ජීවීන් විසින් ආහාරයටගෙන ගැඹුරු මොහොතේදී බහිස්රාවය කරන විට හෝ ශ්ලේෂ්ම වල ආවරණය කර මුහුදට පිට කරන විට හෝ ඒවා මුහුදු පරිදි ගිලී යන බව. මේ සත්ව ක්‍රියාකාරකම් හේතුවෙන් යම්තාක් තුරකට වියෝජනය වූ ඇතැම් නැනෝ ප්ලාස්ටික් අංශු සාමාන්‍ය සෛලකටත් වඩා උඩා වන අතර ඒවා මුහුදු පතුලේ තැන්පත් වීමේ ඇති අහිතකර ප්‍රතිඵල නම් ඒවා මත්ස්‍යයන්ගේ හා අනිකුත් මුහුදු ජීවීන්ගේ පටක තුල එක් රැස්සී ඇතැම් විට ඔවුන් තුල ස්නායු හෝ පෙජනන ගැටලු ඇති කිරීම කියලයි ඔවුන් විශේෂයෙන්ම අවධාරණය කරන්නේ ඉතින් අපේ වීඩියෝ එක නම් ඔයාලට පුළුවන් අපේ channel subscribe කරලා එවැතින් bell icon එක click කරලා අපේ videos දාපු ගාම ඔයාලට නරඹන්න. අපි ඉන්නවා Facebook වල Instagram වල Twitter වල ඉන්නවා like කරලා comment කරලා share කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් අදට අපි ගිහින් එනවා ඔයගොල්ලෝ හැමෝටම සුභ සතියක්.